දිවයිනට බලපා ඇති වැසි සහිත කලගුණ තත්ත්වය නිසා කලාපැවේ හදිසි වාන්දුරට මේවන විට විවෘත කර තිබෙනවා. මේ නිසා කලාපැව අවකන මාර්ගයත් මෙවැනි විට ජලයෙන් යටව ඇති බවයි වාර්තා වුණේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරටු හතරක් මෙවන විට විවෘත කර තිබෙනවා. මේ නිසා ශුංගාපිල පහත් බිම් රසක් ජලයෙන් යටවේ ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. වාන්දුරටු විවෘත කිරීම නිසා මහවැලිගඟේ ජලමට්ටමත් ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවත් සමග පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබුණා. ඉන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වුණේ. අනතුරෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නැහැ. දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට තවදුරටත් ණය මනතුරු ඇඟවීම් නිවේදනයකුත් කර තිබෙනවා. මහනුවර, කුරුණෑගල, මාතලේ, නෝරළිය යන දිස්ත්‍රික්ක සඳහායි එලෙස ණය මනතුරු ඇඟවීම් නිවේදනයකුත් කර ඇත්තේ. දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිත විච්ඡ පීඩන අවපාතය දැන් අඩු පීඩන කලාපය දක්වා දුර්වලලා තියෙනවා. ඉතින් අද උදේ වෙනකොට මේක අපෙන් බටහිර වෙරළ දෙසට ගමන් කරන ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පද්ධතියෙන් දැන් තියෙන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් තමයි තියෙන්නේ. නමුත් තවදුරටත් බස්නාහිර, සබරගම, මධ්‍යම වයඹ, උතුරු පළාත්වලත්, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැස්ස තියෙන පුළුවන්. නමුත් අර තද වෙසිටත්තේ අඩු වීමක් අපි අපේක්ෂා කරනවා. මුහුදු ප්‍රදේශ ගත්තොත් එහෙම, මොකද මෙම පද්ධතිය දුර්වල වුණත් මේ තවදුරටත් අපේ බටහිර මුහුදේ පවතින නිසා අද දවසෙත් අපි මන්නාරම, චිත්තපල්ලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල දීවර සන්නාවිස් කටයුතු වල යෙදීමින් වළකින ලෙස දීවර සන්නාවිස් ප්‍රචාරකින් ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.